මෙතනින් සටන මෙතනින්වත් ආයසනක් පටන් ගන්න කවද වෙනකන් අපි හැම්බත් වෙලා ඉන්නද මේ පේනවනේ මේ තනි මායි මේ නංගි කොණික් එකේ නා හරි මේ මේ අක්කයි අපි තුන්දෙනා මේ පාරකට යන්න හැදුවේ මේ මේ ගෝඨාභය මේ ගෑනුන්ටද බය ගෝඨාභය ගෑනුන්ට නම් බය මං ආරාධනා කරනවා ගෙවල් ඉන්න සියලුම අම්මලට අම්මලට ගෙලින බහින්න ගෝඨාභය බය ගෑනුන්ට නම් අම්මලට ගෙලවල දාව මේ මිනිස්සයව මේ අපි තුන්දෙනාට මේ 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 ගැතුලේ මේ අපි සාමාන්‍ය විදිහට ඒතර මේ දැන් මේක වහලි වල මේ පාර පාවිච්චි කරන මිනිසුන්ට යන්න දෙන්නේ නැද්ද දැන් මෙතනින් එහාට මං ආවයි කියලා මෙතනට මොකද මේ කරන්නේ සතියකින් මම තෙල් සල්ලෙකින් දෙල්ලනවා කියලා ජූලි පළවෙනිදා දෙල්ලනවා කියලා කවුද කියන්නේ නම කියලා ජූලි නෙවෙයි අදවිල අද බස් එකකට තෝරලා බලාගනින්න මේ 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 සාමාන්‍ය මිනිස්සු මේ මේ දැන් මේ හම්බෙච්ච මහත්තයෙක් කියලා අතනියයි දිනේ දැන් ආයෙල්ලන්න ඕනේ බස් එකට යන්න සල්ලි නැහැ අපි ත්‍රිවිල් එකේ තෙල් නැහැ ඉතින් පොඩ්ඩක් Google Map එකේ බලන්න ඔයගොල්ලන් දරුපවුණ ඉන්නවානේ දැන් අපි පාර අපි පාඩුව අපි කලින් හිටියා දැන් එවිල බෑ අපිට සල්ලි මේ රුපියල් අතේ දෙන්න කාට ණයෙල්ල ගන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට තේමේ ඇති මේගොල්ලන්ට එහෙම තියනවා නම් මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ නැහැ. ඔන්න කරන්ට් එපා මාත්. මේගොල්ලන්ට එහෙම තියනවා නම් මේගොල්ලෝ මේ විදිහට බය වෙන්නේ නැහැ. අපිත් අපේ මොකක්ද කියලා කියනවා. මේගොල්ලෝ මේ ප්‍රශ්නේ නැහැ. මේකෙන් අපේ ප්‍රශ්නේ. මුම් යුනිෆෝම් එක දාගත්තාන් පස්සේ මේගොල්ලන් ගිහින් ඉවර වෙලා මේ පෙට්‍රල් පොලිං වල ගිහිල්ලා කොහොම හරි පොලිං වල ඉන්නේ නැතුව ගහගන්න අපි දැක්කන් ටීවී එකේ. පොලිසිය මෙතෙක් කාලයක් කවුරු හරි පොලිසියට මේ කිව්වනම් ගරු කරා නම් එමේ ගරුත්වේ නැති කරා. මේ ආණ්ඩුව. මේ අපි ඉන්නේ ජනාධිපතිලේ ජනාධිපති මේ මේ පරයාගේ ගේ ඉස්සරහා ජනාධි මන්දිරේ ජනාධිපති කෙනෙක් පරයාගේ ගේ ඉස්සරහා මේ ඉන්නේ මේක සාමාන්‍ය මිනිස්සු යන්න පුළුවන් පාරක් අර ගේ තියෙන්නේ අර ගව් ගාන දුර මෙතනින් පේන්නේ නැහැ මං දන්නා කිලෝමීටර් කීයක්ද මං දන්නා දුර ගේ තියෙන්නේ නිවස තියෙන්නේ මේ පාර සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් පාරක් මේ පාර තමයි මේ අපිට යන්න දෙන්නේ නැත්තේ හැමදාම මේ විදිහට ඉවසගෙන ඉඳපල්ලා කමුන් ඔක්කොම අපිව විනාශ කරලා දාලා ඉවරනකන් ඉවසගෙන ඉඳපල්ලා රටේ මේ මිනිස්සු දැනුවත් ඇහැරුන් නැත්තම් මේ මිනිහව යව කවද වෙනකන් තව අවුරුදු දෙකක් දිනම් උන්ට යන්න අවුරුදු දෙක වෙනකොට කීලනේ මැරිලා ඉඳි පාරවල් වල සර් පාස් වෙනකන් ඉන්න පොඩක් කල්පනා කරලා බලන්න දැන්වත් අඩුම ගානේ දැන්වත් මේ මේ තැනටවත් එන්න මුන්ට කරන්න බුණක් එහෙම මලන්නේ මේ මෙතන ඉන්නේ 100යි 200යි උඩරිම 1000ක්යි 5000ක්යි මිලියන ගානක් එක්ක සෙනගත් එක මේකට හැප්පෙන්න පුළුවන්ද මෙතන මේ රටේ මිනිස්සු ටික බැස්සොත් එමෙ මේගොල්ලන්ට මොන ජල ප්‍රහාරකින්වත් මොන කඳුළු ගෑසකින්වත් අපිව මර්ධනය කරන්න පුළුවන්ද බැහැ එන්න මෙතෙන්ට කවද වෙනකම් මේ වැඩේ කරන්නද කවද වෙනකම් මේ දුක විඳින්නද කරුණාකරලා මේ දැන් වල මම මේ අද මේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මම ආවේ මේ මිනිස්සුන්ට කිහෙම්මල කර නෙවෙයි මේ රාජපක්ෂගේ කොහෙවත් අල්ලන්නවත් රාජපක්ෂව බලන්නවත් නෙවෙයි මම ආවේ මේ පාරේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඇවිදින්න මේ පොලිසිය මේ මහතුරු ටික හොඳටම බය වුණානේ මේ ගැරුළමයි තුන්දෙනේ මෙතෙන්ට ආවයි කියලා ඈ කියලා බය මිනිසුන්ට අන්තිමට පාරේ අවශ්‍ය දෙයකට පාරේ යන්නවත් නැති කරා. අදිසි අවස්ථාවයක් තියෙන වාහන වලට විතරයි කියලා තෙල් ගහන්නේ. ගෙවල් වල ඉන්නේ කන්න බොන්න මිනිසු නෙවෙයිද? ගෙවල් වල ඉන්නේ තාත්තලාට හදිසි අවස්ථාවේ නැද්ද? තමුගේ ළමයේ කස නිවුනොත් ඒක හදිසි අවස්ථාවයක් නෙවෙයිද? තමුගේ ළමයට බඩගින්නක් આવොත් ඒක හදිසි අවස්ථාවයක් නෙවෙයිද? කොහොමද මේගොල්ලෝ හදිසි අවස්ථාවේ තෝරගන්නේ? CID එකට එනකන් හදිසි දැන් මේ අදත් මේ මේ තරිඳු මේ 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 සහෝදර මෙහාට එන මෙතුමා දන්න හැමෝම මෙයාව CID එකට ගෙන්නුවා. ගෙල්ල පැය 4ක් 5ක් ප්‍රශ්න ඇහුවා. මේ මර්ධනයක් කරන්නේ. සියලු මේ මේ මෙයාද වරකම් ගන්නේ? මේ සිය වරයිවිල්ලා ඉන්නවා ඇතුලේ. සීනි වර. සීනි වර තක්කාලි වර. මේ හරි විකාරන්නේ මේක ඇත්තටම හරි පුදුමයි මේ වැඩේ. මේ සාමාන්‍ය හැමෝම යන්නේ පාරක් ඉස්සරහා ඒ පාර ක්‍රොස් කරන්න යහනකොට මේගොල්ලෝ ටිකර වෙලා මොකද මේ 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 පොලිසියට තියෙන ප්‍රශ්නවත් එක මොකද ඉන්නවනේ ඒකයි මේගොල්ලෝ හරියන්නේ පිස්සන් කොටුවට මේගොල්ලෝ හරියන්නේ මානසික මේ ව්‍යාධියක් තියෙන කෙනෙක් මේ මේ රටේ ජනාධිපති එයාව හරියන්නේ නැහැ මෙතෙන්ට එයාව ආරක්ෂා කරන්න පොලිසියෙන් ගෙන්නලා මොකද ඔකට දෙන කෝට් ඕඩරේ
මේක වහන්න තියෙන කෝට්ටෝරේ නේ මොකද්ද මේ බලන්න තනි ආරවල් පහක් වාලා දෙන්න මම මේ ළඟ මේ CID එකේ තිබ්බ අපේ තනිදු සහෝදරයව මේ අද කට උතරයක් ගන්න එන්න කියලා තිබ්බා එයාගේ එතුමට අපි සහයෝගය දක්වන්න තමයි මං අඳුරන සහෝදරයෙක් ඒ නිසා එයාගේ එයාත් එයාගේ බිරිඳ වෙනුවෙනුත් අපි මෙතනට ආවේ එතනට ඇවිල්ලා මේ මගේ වාහනේ අන්න අරේ නවත්තලා තියෙනවා මම මේ ටික ඇවිදගෙන මේක ළඟට ගියන් පස්සේ මෙන්න එකපාරට බය වෙලා මේක වෙව්වා මට පාරවත් යන්න නෑනේ මට තියා මං හිතන්නේ ඉස්සරහට කිසි කෙනෙක්ට පාර යන්න බැරි වෙයි කියන්නේ මිනිස්සු තුන් හතර දෙනෙක් කොහේ හරි තැනක කතා කරගෙන ඉන්නවා දැක්කම පාරවල් වහයි ඇයි ෂුවා නෑනේ මෙතන සෙනඟ කෙනා නැද්ද කියලා ඔව් ඔය නේද අහගෙන හිටපල්ලකෝ දැන් හෙටානින්ද වෙන දේ බලන්න මෙතන කී දෙනෙක් ඇයිද කියලා මෙතන මිනිස්සු වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ දැන් පටන් ගන්න ඊළඟ අරගලේ මෙතනින් තමයි හරි හරි තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ අවුරුදු දෙක එනකන් හිටියොත් එමු අපි පාරවල්ල මැරෙයි අවුරුදු දෙක ගියොත් නම් ඉතින් අපි දෙන්න හම් වෙන්නේ නැහැ මගේ වාහන ත්‍රිවිල් එක අපි පාට් ටයිම් කරන්නේ අද සල්ලි නැහැ බස් එකට යන්න අවුරුදු දෙක ගියොත් බලන්න පිස්සුද මං මේ කසන ඉලකට මං ඔතනට එන පිස්සුද මේ ගෑනු කියන්නේ මොනවද මට වෙලා තියෙන්නේ මොන ලැජ්ජනද මේ මුම් මේ පිරිමිද මොනවද මේ මේ පොලිසියද මේක මෙතනින් එහාට බැරියර් හතරක් තියෙනවා මේ මූගේ මොකද්ද මේ ආරක්ෂා කරන අවුරුදු 80ක් හිටවනේ මිනිස්සෙක්ගේ මම මේ ලැජ්ජනා මං අතට උඹලට මේ පොලිසියද මම දැනගත්තද මේ ගෑණිය මෙතනට ඇවිල්ලා කතා කරන මේ කසිරිය කියන හතරක් බැරියර් එකක් අතලා කිලෝමීටර ගානක් ඈත මේ මිනිස්සගේ මේ મંદિર එකේ හැමම තියෙන්නේ අපි මේ යාගේ මගුලකට ඇවිල්ලා නැහැ මෙතනට අර බලන්න කොච්චර බයද කියලා දැන් මේ මේක දිහා බලන්න මොන තරම් සිවිල් වැසියන්නේ මේ මිනිස්සු බයද කියලා මේක දිහා බලන්න දැන් පේනවා නේද රටේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ශක්තිය මේ සිවිල් වැසියන්ට තියෙන බය නිසානේ මේ විදිහට වහන්නේ මොල ඔක්කොම පාරට බැස්සනම් එහෙම මුන් ඉවරයිනේ කරුණාකර පාරට බහින මේක ඉවරක් කරන්න මේ වෙනමකුත් මේ කාට බයද මේ මිනිස්සුන්ට බයයි එතන පේනවනේ මේ අර ටික කඩන්න බැරිද මෙතනට මෙතන 1000ක් 2000ක් ආවනම් මේ ටික කඩාගෙන ඉස්සරහට යන්න බැරිද ඇයි ගෙවල් වලට වෙලා ඉන්නේ ආ මේක ඉවරයක් කරන්න ඕනේ නැද්ද මෙතන ඉන්නේ හැම කෙනාටම මේ ඩීසල් පෙට්‍රල් ප්‍රශ්න ඇතිනේ මෙතන ඉන්නේ හැම කෙනාටම මේ බෙහෙත් නැති ප්‍රශ්නේ කෑම නැති ප්‍රශ්නේ ඇතිනේ කවදාද කන්ති වසන්නේ නැගිටින්න මං ඒකයි කියන්නේ හැම වෙලාවෙම අවදි වෙන්න කවුරු හරි මේක පටන් ගන්න මේ සාමාන්‍ය මිනිස්සු ටිකක් ඇවිල්ලා මෙතන පටන් ගන්න දැන් එක එකගෙන් කෝල් ලවට අපි ඕන බය වෙන්නේ උන්ට ඔච්චර මේක හැමල් බුද්ධියංශේ ගේ ඉස්සරහට යනකම් හොයාගන්න බැරුණ ඒකෙන් පේනවනේ මොන වගේ මේ දක්ෂේද අදක්ෂේද කියලා මේ රටේ ජනාධිපති ඒක නිසා තමයි මෙතනට ඇවිල්ලා හැංගුනේ මිනිස්සු ඇවිල්ලා ඉවර වෙලා ගේ ඉස්සරහා එයාව මේ උස්සන් යයි කියලා මෙතනට ඇවිල්ලා හැංගුනේ කරුණාකර මේක මේ මෙතනට මම ආරාධනා කරනවා අද එන්න තව ටිකකින් එන්න හෙට හරි එන්න හෙට වෙන දවස් 80ක් වෙන්නේ නේ ඔව් ගෝඨාභය රාජපක්ෂ ගෙට වෙලා දැන් දවස් 80ක් 30 දාගරිලා අපි අමාරුවක් නෑ ඔක උඩින් පැනලා එන්න අපි මේ සාමාන්‍ය විදියට ඔකලින් මේ පාරේ පයින් එන්න හැදුවේ දාගරිලා ඔක ඈ බලාගෙන ඉන්නේ ඔක්කොම වෙලේනේ දානවා දාගනි දැන් මම ඇතුළට ගිය මිනිස්සුන්ට ආයේ එන්නත් බැහැ. එන්නත් බැහැ. ලොකු අතලක් යනවා. එළියට බහින්න බෑද? දැන් මෙතන දැන් ඇවිල්ලා සමහර අය. පොඩි මිනිස්සුද බලන්න. එන්න ඇවිල්ලා දැන් හැරලා ගියා මේ. මට ඔයා කියන්නේ මෙතන ඇතුළට යන්න යනකම් යන්න හම්බුන්නේ. මම මෙතන බං. මගේ එක්ක ෆොරින කෙනෙක් ආවා. ඊයා දන්නේ නැතුව අන්න පයින් ගියා. අන්න කෝල් එකක් දෙනවාද? මොනද? කෝල් එකක් දෙනවා. එහෙමද? ඇතුළට එන්නත් බැහැ. දැන් ඇතුළට එන්නත් බැහැ. මෙතන කටේ යන්නත් බෑ මෙතන රස්සාවන් කරන මිනිස්සු මේ වටපිටා බිල්ඩින් වල නෑ මේ මිනිස්සු ටෙන්ඩත් බෑ දැන් මේක ස්ථීර මාධ්‍ය බාධකයක් ස්ථීර කරනවා ස්ථීර මාධ්‍ය බාධකයක් ඔන්න මේකත් අපි ඉරේදායි මේ ගොල්ලන්ට තියෙන කොරන්ට් එක මොකක්ද මේ පාරක් නේ මොකක් හරි තියනවාද මේගොල්ලන්ට මේක වහන්න කියලා මේ උසාවියෙන් දීලා මම බැංකුව අහලා දායිද? අරේ අන්නේ ඇස්සේ. ගෑනු පොලිස් එකක් තියෙන නෑනේ. ඒ විනේ. අපිට යන්න බෑනේ. මේ ඔය. අපි බලන්න ඔයා කියන්නේ මෙතන නේ. ඔයාලා කතා කරන්නේ.
Gracias.